චුටිට ගන්තියෙන් ශ්‍රාව වෙනවා එන්ඩෝපින් කියලා හෝමෝන් එකක්. එන්ඩෝපින්ස් ඒ හෝමෝනේ නම. මේ හෝමෝනේ නිසා ශරීර ප්‍රතිශක්ති පද්ධතිය වැඩි වෙනවා. රෝහලේ ඇඳේ දැඩි මරණ බියකින් ඉන්න කෙනෙක් කොහොමද මේක ස්ටාර්ට් කරන්නේ පටන් ගන්න කොතනින්ද කියලා? පටන් ගන්න තියෙන මගේ ගයිඩඩ් එකක් හදලා දෙනවා. මම කියන දේ කරන්න තියෙන්නේ. හිත හදා ගන්න කෙනෙකුට හිත හදා ගන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඇයි හිත හදා ගන්න කියලා අහන්න උත්සාහ කරන්නේ නැහැ. හිත හදා ගන්න ඇයි කියලා හිත හදා ගන්න උත්සාහ කරන මිනිස්සු දන්නවා. හිත හදා ගන්න සුදුසු පරිසරයක් ලංකාවෙන් අපිට හොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඔබ ජීවත් වෙනවා නම් කොළඹ අවටින්ම මේ පරිසරය හොයා ගන්න පුළුවන්. ඒ පරිසරය නිර්මාණය කරන්නේ මෙතුමා. මෙතුමා රජයේ පිළිගත් නීත්‍යානුකූල වෛද්‍යවරයෙක්. ડોક્ટર ඔබතුමා කවුද? නම මොකද්ද? ඔබතුමා කොයි රෝහලේද රාජකාරි කරන්නේ? මම වෛද්‍ය තිලක් සෙට්ටිනායක. මම දැන් වැඩ කරන්නේ හල්තොට පාදේශිර වල. හල්තොට කියන්නේ මේ මිල්ලෙනිය පාදේශිර ලේකම් කොට්ටාසේ හල්තොට පාදේශිර වලේ ආයතන බාර වෛද්‍ය නිලධාරියෙක් සේවය කරනවා. මම MBBS උපාධිය හැදෑරුවා මීට අවුරුදු 22කට උතර කලින්. ඊට අමතරව බෞද්ධ උපදේශන ශාස්ත්‍රපති පස්චාත් උපාධියක් හදාරලා තිනවා කැලණි විශ්වවිද්‍යාලයෙන්. ඊටත් අමතරව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙක් හැටියට අනුයුක්ත වෙලා ඉන්නවා. ડોક્ટર එතකොට දැන් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නේ බටහිර වෛද්‍ය කර්මයෙන්. බටහිර වෛද්‍ය කර්මය තුළ මේ භාවනාව හිත හදා ගැනීම මේ හරහා ලෙඩසුව කිරීම කියන එක ගැන කතා කරන්නේ නැහැ. එතකොට කතා නොකරන දෙයක් ඇයි ඔබතුමා ඔබතුමාගේ රාජකාරී හා සම්බන්ධ වෘත්තියත් එක්ක කතා කරන්නේ? ඔව් ඇත්තටම මේ මම වයස 33 වෙනකොට තමයි මේ දැන් 51ක් වෙනවා. 33 වෙනකොට තමයි මම මේ පිළිබඳ අධ්‍යයනයක් කළා. මොකෝ අපේ සයිකියාට්‍රි මනෝවෛද්‍ය විද්‍යාවේ තියෙනවා මෙඩිටේෂන් කියලා තෙරපියක්. මෙඩිටේෂන් තෙරපි කියල එකක්. ওই සම්බන්ධව මට අධ්‍යයනය කරන්න ඕන වුණා. ඉතින් මෙඩිටේෂන් තෙරපි අධ්‍යයනයේදී මම සූත්‍ර පිටකය තියෙන වොලියුම් 35ක්. ඒ වොලියුම් 35 මම තුන්වටයක් කියවුවා. පාලිය සහ නොයෙකුත් භාවනා යෝගීන්ගේ භාවනා ක්‍රම අධ්‍යයනය කළා. සහ ඊට අමතරව මේ පිළිබඳ කරලා තිනවා රිසර්ච් කරලා තිනවා විද්‍යාඥයන්. ඒක බලන්න පුළුවන් කාටත් මේ ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලලා. 2005 World Assembly කියන එකෙන් 2005 ඒගොල්ලෝ එකතු වෙලා ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහභාගී වෙලා තියෙනවා. ස්පිරිචුවලිටි රිලිජන් ඇන් හෙල්ත් කියලා ටොපික් එකකටද ඒගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවා. එතනදී විද්‍යාඥයන් රිසර්ච් පේපර්ස් දාලා තියෙනවා මේ මෙඩිටේෂන් වලින් කොහොමද ලොඩ හඳු වෙන්නේ කියලා. රිසර්ච් පේපර්ස් දාලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ මම මගේ මම භාවනා ඉගෙන ගත්තා. මම රෝගීන්ට මේ භාවනාව කියලා දුන්නා. ඇත්තටම භාවනා කරනකොට මේ රෝග සුව කරගන්න පුළුවන්. කායික මානසික රෝග සුව කරගන්න පුළුවන් කියන එක මම අධ්‍යයකීමෙන් දන්නවා. අර රිසර්ච් පේපර්ස් වල ඒක පැහැදිලිව ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා කොහොමද හොඳ වෙන්නේ කියලා. දැන් අපි උත්සාහ කරන්නේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රාමාණිකින් නාලිකාව හරහා ගෙනල්ලා ඔබව දැනුවත් කරන්න. එතකොට ඔබව දැනුවත් කරන්නේ ඇයි? ඔබට කිසියම් අවශ්‍යතාවයක් තියෙනවා නම් දැනුවත් වෙලා කිසියම් තැනකට එන්න, ලෙඩක් හොඳ කරගන්න, හිත හදාගන්න, භවගාමී ගමන නිමා කරගන්න, මොකක් හරි ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ විෂය පිළිබඳ දන්න ප්‍රාමාණිකින් හරහා ඔබට දැනුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි මේ දේවල් කරන්නේ. ලංකාවේ මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා කියලා අපි අහලා නැහැ. හැබැයි මිනිස්සු කැලණි විහාරයට ගියාම, අනුරාධපුරයට ගියාම, ජයසිරි මහාමුදුර ගාවට ගියාම විවිධ තැන්වල ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානවල මිනිස්සු ගිහිලා බණ භාවනා කරනවා. හැබැයි මේ වෛද්‍ය විද්‍යාවත් එක්ක මෙහෙම ක්‍රමවේදයක් ලංකාව පිට ආරංචි වෙන්නේ නැහැනේ. ඔබතුමා හොයාගෙන තියනවාද ලෝකෙ වෙනත් රටවල මේක තියෙනවා කියලා, විශේෂයෙන් බටහිර රටවල? ඔව්. මේක ඇමරිකාවේ තියෙනවා කැන්සර් ඉන්ස්ටිටියුට් එකක්. ඒකේ මේ මෙඩිටේෂන් තෙරපි, ඊට අමතරව ඒගොල්ලා ලාෆ් තෙරපි වගේව ක්‍රියාත්මක කරනවා පිළිකා රෝගීන්ට. සහ ලෝකේ නොයෙක් රටවල් වලින් මේක පෞද්ගලික මට්ටමින් ආයතන තියෙන මේ සම්බන්ධව මෙඩිටේෂන් වලින් ලෙඩසුව කිරීමේ ක්‍රම. එතකොට මමත් මේ ක්‍රමය පටන් ගත්තා. ඒ පටන් ගත්තා මේ හොරණ ප්‍රදේශයේ මේ හැගල්ලවත්ත මේ කියන ස්ථානයේ, මේ වතු ආයේ
අපි භාවනා මධ්‍යස්ථානයක් ඇතර මේකට කියන්න පුළුවන් මෙඩිටේෂන් හොස්පිටල් කියලා. භාවනා රෝහලක් අපි ස්ථාපිත කරා. දැන් මේකේ සාමාන්‍ය 100 දෙනෙකුට විතර නතර වෙලා භාවනා කිරීමේ පහසුකම් තියෙනවා. මේක හුදෙකලා පරිසරයක්, භාවනාවට සුදුසු පරිසරයක් අපි හදලා තියෙනවා. ඇත්තටම මගේ අත්දැකීම් මනෝ නෝක පිළිකා රෝගීන්, මානසික රෝගීන්, දියවැඩියාව, හෘදය ආබාධ, අධික රුධිර පීඩනය, ආතරයිටිස් ඒ වගේ බොහෝ රෝග සුවලා තියෙනවා මේ භාවනා කරන්න ඇවිල්ලා මගේ අත්දැකීම් මාළඟේ පිළිබඳ තියෙනවා මම ලිපි ගොනු. ඉතින් ඇත්තටම මේක මේ පිළිබඳ මේ ලෝකෙත් මේක ක්‍රියාත්මක කරනව නැත්තේ නෙමෙයි. මේක අපිත් මේ ස්ථානයේ මේ අවුරුදු දැන් 10ක් තර දිසේ මේක ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට බටහිර වෛද්‍ය කර්මය ස්ථාපිත වුණු රටවල් ඇමරිකාව, එංගලන්තය වගේ රටවල්, යුරෝපා රටවලත් මේක ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්නේ නිවැරදි ක්‍රමවේදය හරහා. එතකොට අපේ රටට මේක එපයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රතික්ෂේප කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද ඒ රටවල දියුණු මිනිස්සු ඕනෑ තරම් මේකෙන් වැඩ අරගෙන ලෙඩ සුවපත් කරගත්තුවා තියෙනවා. අනික මේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනෝනෝ රෝග එකකයක් තියෙනවා. NCD යුනිට් කියලා තියෙනවා. මේ බෝනෝනෝ එකකින් මේ භාවනාව කියන එක දැන් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ තියෙනවා ආත්පත්‍රිකාවල මෙඩිටේෂන්. ඔබතුමාලා දකි පුළුවන් නම් බලන්න ඇස්වාට්ටුවේ අර ළඟ තියෙනවා. අර මේ එතන අර පදේ වටරවුම ළඟ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ භාවනා කරන එකක්. දුවනේවා තියෙනවා. භාවනා කරන එකකුත් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේක රෙකමන්ඩ් කරලා තියෙන්නේ. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ වැඩපිළිවෙලක් ප්‍රොජෙක්ට් එක දැන් ප්ලෑනින් ඩිවිෂන් එකේ තියෙනවා. ක්‍රියාත්මක කරන්න නියමිතයි මේ ස්ථානයේ භාවනා රෝහලක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදන්න. ඔක්කොම මේ දැන් ඉදිරියට සිද්ධ වෙනවා. ඒක තමයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේක පිළි අරගෙන තියෙනවා. අත්පත්‍රිකාවල මේක දාලා තියෙනවා. ප්‍රධාන රෝහල් ගාව චිත්‍ර හෝ ෆොටෝ මගින් මේක ප්‍රදර්ශනය කරලා තියෙනවා. එතකොට අවශ්‍ය වෙන්නේ ඔබට සක්‍රීයව දායක වෙන එක නොවේද? ඔබ සක්‍රීයව දායක වුණොත්, ඒ කියන්නේ ඔබ මේක හිතන්නේ නැතුව දායක වුණොත් ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ડોක්ටර්. අනිවාර්යයෙන්. නිකම් මේ යන්නන් වාලේ ගිහිල්ලා වැඩක් නැහැනේ. අනිවාර්යයෙන්. නේද? හැබැයි ඔබ ඒකායන සිතුවිල්ලකින් මේට දායක වුණොත් ස්ථීරවම කැන්සර් එක පවා හොඳ කරගන්න පුළුවන්. එහෙම උදාහරණ ඕනෑතරම් මේ රටේ තියෙනවා. ඒ කියන්නේ සත්‍යයි සහතිකයි මේවා තියෙනවා. එතකොට ડોක්ටර් ප්‍රධාන වශයෙන් ඔබතුමා හොයාගෙන දැන් ඔබතුමා සෑහෙන කාලයක් මේක කරනවානේ. ප්‍රධාන වශයෙන් ඔබතුමා හොයාගෙන තියෙන මොන ලෙඩද මේ හරහා සුවපත් වෙන්නේ? ඔව්. කායික රෝග ගත්තොත් එහෙම පිළිකා සුවපත් කරන්න පුළුවන්. හැබැයි පිළිකාව දැන් උදාහරණ තියෙනවද? උදාහරණ තියෙනවා. ගණනාවක් තියෙන උදාහරණ අපේ මේ මෙතන මේ අපේ මේ මෙතුමාගේ භාර්යාවත් එහෙම සුවෙච්ච මේ එතන කට්ටිය මාධ්‍ය ඉදිරිපත් වෙන කැමති නැහැ. මෙතුමාගේ බිරිඳත් කැන්සර් එකක් හොඳ වෙලා තියෙන්නේ. මුකුත් නැහැ දැන් භාවනාවෙන්. එහෙම ගණනාවක් තියෙනවා. පරීක්ෂා කරලා බැලුවාම ඔක්කොම මේ රිපෝර්ට්ස් නෙගටිව්. එහෙම අවස්ථා තියෙනවා. හැබැයි මේ කියන විදිහට හරියට කරන්න ඕනේ. හරියට මේ විදිහට මේ කියන ආකාරයට භාවනා කරොත් සුව වෙනවා. කැප වෙලා. අපි අලුත් වැඩක් පටන් ගන්නවා. අලුත් YouTube නාලිකාවක්. සම්පත් බණ්ඩාර මගේ නමයි. අපි මේ නාලිකාව පටන් ගන්නේ ප්‍රධාන හේතු කාරණා ගණනාවක් ඇතුව. එකක් තමයි දැනුමින් සන්නද්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඔබට දැනුම ලබා දීම. අනෙත් එක තමයි දවස පුරාම විඩාකාරී මනසෙන් හිටපු ඔබේ විඩාකාරී මනස නිමේෂයකට දුරු කරන්නට රසවින්දනයක් අවශ්‍ය වෙනවා. ඒ රසවින්දනය අපි මේ මොහොත ලබා දෙනවා. අපි ලබා දෙන රසවින්දනය හිස් වූ බොල් වූ රසවින්දනයක් නෙවෙයි. අපි උත්සාහ කරනවා ඔබව ආනන්දේ ප්‍රඥාවට ගෙනියන්න. ඒ විතරක් නෙවෙයි අප ලංකාවේ ලෝකේ බොහෝ ස්ථානවල සංචාරය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ නොගියපු තැන්, ඔබ නොදුටු තැන්, මහා පුදුම හිතෙන තැන්, සුන්දර තැන්, ඒ හැම දෙයක්ම මේ නාලිකාව හරහා ඔබට ගේන්නත් අප කටයුතු කරනවා. ඉතින් ඔබ අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අපි කරන හැම දෙයක්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න. එහෙමනම් සූදානම් වෙන්න අපේ නාලිකාවත් එක්ක දිගු ගමනක් යන්න. ඊළඟට මේ ආතරයිටිස්
ලෝක කරුණාමක ආතරයිටිස් ලෝක සුව වෙනවා තියෙනවා භාවනා කළා වේදනාවක් නැහැ දැන් එහෙම රෝගී ඉඳිතන බලන්න පුළුවන් ඊළඟට දියවැඩියාවෙත් අපි කියනවා මේ අග්නිහාසය ඉන්සියුලින් ගන්න මට්ටමකට ආවට පස්සේ නම් මුක් කරන්න බෑ මූලික අවස්ථාවේදී දියවැඩියාව සුව කරගන්න පුළුවන් භාවනාව තුළින් අධිගෘදිරි පීඩනය හොඳ කරගන්න පුළුවන් හෘදයා ආබාධ පවා සමනය කරගන්න පුළුවන් භාවනාව මගින් ඊළඟට මානසික රෝග විෂාදය විෂාදය කියන මානසික රෝගය ඉතාම බහුලව තියෙන මානසික රෝගයක් අත කාලේ පොඩි ළමයෙකු සිට වැඩිමහල්ලා දක්වා මේ විෂාදයේ මානසික රෝග තියෙනවා ડિප්‍රෙෂන් කියන එක. ඉතින් මේ ડિප්‍රෙෂන් කියන එක සම්පූර්ණ සුව කරගන්න පුළුවන් භාවනාව තුළින්. ඊට අමතරව සමහර ඔය අපි කියන ඔබ්සෙසිව් ඩිසෝඩර්ස් කියලා මානසික රෝග තියෙනවා ඊළඟට ශිෂ්‍යපීනියා බින්නෝන්මාද මානසික රෝග වර්ග තියෙනවා සුව කරගත්තු මේ අය ඉන්නවා මේ ඇවිල්ලා භාවනා කළා. ඇත්තට මේ මේ ලෙඩ හොඳ කරගන්න පුළුවන් කොහොමද හොඳ වෙන්නේ කියන එක රිසර්ච් කරලා වයලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරනවා නම් මෙහෙමයි. මම දැන් භාවනා කරනකොට පිටුටුරි ගන්තියෙන් ශ්‍රාව වෙනවා එන්ඩෝපින් කියලා හෝමෝන් එකක්. එන්ඩෝපින්ස් ඒ හෝමෝනේ නම. මේ හෝමෝනේ නිසා ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි වෙනවා. මේ ඕඩම ගිනකොට මේ එන්ඩෝපින්ස් කියලා ගැව්වාම අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් මේ අද අන්තර්ජාලයෙන් ඕන දෙයක් බලන්න. දැනුම ඕන තරම් තියෙනවනේ. ආ ඕන තරම් තියෙනවා. එන්ඩෝපින්ස් කියලා ගහපු ගමන් එනවා. ඒ පිළිබඳ තොරතුරු. එතකොට එන්ඩෝපින්ස් කියන හෝමෝනේ ශ්‍රාවෙනවා භාවනා කරනකොට එන්ඩෝපින්ස් නිසා ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි වෙනවා. ඉමුනිටි එක. ප්‍රතිශක්ති පද්ධතිය වැඩි වෙනකොට පිළිකාව පවා සුව වෙනවා. එතකොට පිළිකාව හැදෙන හේතුව තමයි ප්‍රතිශක්තිය බහිනායි. හැමෝටම පිළිකාව හැදෙන්නේ නැහැනේ. පිළිකාවට හේතුව ශරීරයේ තියෙන යාගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වලු වුණාම පිළිකාව වෙනවා. මේ එන්ඩෝපින්ස් හෝමෝනේ ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනයනවා පිළිකාව හොඳ වෙනවා. අනිත් එක අපි තුම ඒඩ්ස් පවා. අපි තුම කොරෝනා පවා. මම දන්නා මගේ කොරෝනා ලෙඩේ භාවනා කළා මේ IDH එකේ. එයාට සති දෙකක් වුණ භාවනා පටන් ගත්තකම පහුවෙන්ද බලවට වුණා හොඳුනා. එයාට නෙගටිව් වුණා. ඒතර ඒ රෝගියා භාවනාව ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ද? නෑ නෑ භාවනා ප්‍රැක්ටිස් මගේ YouTube channel එකෙන් මම කිව්වා එක කරන්න කියලා. එයා ඩවුන්ලෝඩ් කරන් භාවනා කළා. වට් වුණා. කොරෝනා එක එයා නෙගටිව් වෙලා ගෙදර ගියා මට ඕනනම් එයාගේ මේ වොයිස් කට් එක අරන් දෙන්න පුළුවන් දවසක ඒ භාවනාවෙන් කියන්නේ ප්‍රතිශක්තියක් එනවා මෙඩිටේෂන් එකෙන්. කොරෝනා වලට හොඳම බෙහෙත මේ මෙඩිටේෂන් කියන එක. දැන් හරිනම් උණ වාට්ටුවේ ලෙඩුන්ට ගයිඩඩ් එකක් දාන්න ඕන කරන්න. මේ ගයිඩඩ් මෙඩිටේෂන් රෙකෝඩින් එකක් දැම්මම භාවනා කරන්න දුන්නාම ඉක්මනට ප්‍රතිශක්තියක් එනවා. ඒක එකක් එන්ඩෝපින්ස් සහ එන්නේ. ඊළඟට මේ දැන් සාමාන්‍ය සිතක අපි කියනවා මේ ස්ට්‍රෙස් එකක් තියෙනවා. මේ ස්ට්‍රෙස් එක නිසා ස්ට්‍රෙස් හෝමෝන ස්රාව වෙනවා පිටුටු ගන්ති. අපි අහලා තියෙනවා ස්ට්‍රෙස් හෝමෝන. ස්ට්‍රෙස් හෝමෝන සීලා ගවා මන්තරජාලෙන් දැනගන්න පුළුවන් ඒ ස්ට්‍රෙස් හෝමෝන අපිට කරන ඩැමේජ් එක. ඒතර මේ ස්ට්‍රෙස් හෝමෝන නිසා සීනි වැඩි කරනවා. බ්ලඩ් සුගර් වැඩි වෙනවා ස්ට්‍රෙස් හෝමෝන නිසා. ඊළඟට මේ ස්ට්‍රෙස් එක නිසා කේන්ති යනවා. ඒ කේන්තියත් එක්ක බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා. එකක්. ડોક્ટર ස්ට්‍රෙස් වෙන්න පුළුවන් නේ කොයි කොයි දේවල් හරහද කියලා. ඔව් ස්ට්‍රෙස් කාරක මම කියන්නේ ස්ට්‍රෙස් කාරක ගණනාවක් තියෙනවා. स्ट्रेस कारक गणनावा तीनों हेमदेम स्ट्रेस कारक अभी रसावद मे अद्यापने हेमदेम स्ट्रेस कारक मे लोके मटकेंट मे स्ट्रेस मेनेज करा स्ट्रेस मेनेज कर मम हेमदेम की भावना वैर अभी लौकिक लोके हेमदेम स्ट्रेस कारक मुख्यान ओ अभी कहना क्रीडा स्पोर्ट्स ඊළඟට අපි විනෝද ගමනක් යන්නේ ඒවා ස්ට්‍රෙස් නෙමෙයි. අපි එක දින අපේ රැකියාව, අධ්‍යාපන ඔය හැම දේවලම ස්ට්‍රෙස් කාරක. මෙන්න මේ ස්ට්‍රෙස් එක නිසා මේ ස්ට්‍රෙස් හෝමෝන ශරීරයේ ලොකු ඩැමේජ් එකක් කරනවා. සීනි වැඩි කරනවා, ප්‍රෙෂර් එක වැඩි කරනවා, ඊළඟට ශරීරයේ අස්ථි දිරාපත් කරනවා, ආතරයිටිස් පේන්ස් හට ගන්නවා මේ ස්ට්‍රෙස් හෝමෝන නිසා. ඒතර අපි භාවනාවෙන් කරන්නේ මේ ස්ට්‍රෙස් එක මැනේජ් වෙනවා. ස්ට්‍රෙස් හෝමෝන සාන්ද්‍රණය අඩු කළා. මෙන්න මේ එන්ඩෝපින්ස් एक तमें अभी लेवल श्रावेवेन्नी स्ट्रेस होम सांद्रे अड्डक भावना एक इलाट मानसिक रोग क्रम तीन भावना एक तमें मे एंडोपिन्नी एंडोजीनिय मोपी मेक मोपीन का अभी हेरोइन हेरोइन හෙරොයින් කියන්නේ මේ පොපි ශාකෙන් ගන්න එකක් ශ්‍රාවයක්. මේ මෝපින් කියන්නේ කෘතිමව හදන මෝපින් එකක් අපි ගහනවා. මෝපින් එක හට්ටටක් ආවම මෝපින් දැවුවම තමයි වේදනාවක් නැති වෙලා එයා රිලැක්ස් වෙලා යනවා. මෝපින් ගහනවා.
මේ මෝපින් එක පිටුටින් ශා වෙන මෝපින්. ඒක තමයි එන්ඩෝජිනියස් මෝපින්. එන්ඩෝපින්ස් කියන්නේ එන්ඩෝජිනියස් මෝපින් කියන එක. ශරීරයෙන්ම ශා වෙන කරන මෝපින් එකක් මේක ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. හැබැයි මේක කෘත්‍රිමව හදන්න බෑ. ඒතර මේ මෝපින් එකක් තමයි ශා වෙන්නේ. ඒක නිසා රිලැක්ස් වෙනවා. ඒක නිසා ස්ට්‍රෙස් එක මැනේජ් වෙනවා. ट्रांसमिटर्स बायोकेमिकल्स ब्रेन श्रावण लेवल मे जैव रासायनिक केमिकल्स अभी कहना बायोकेमिकल्स एवट अभी न्यूरो ट्रांसमिटर्स के लिए उदाहरण को 5-hydroxy ट्रिप्टामाइन 5-HT सेरोटोनिन वगे केमिकल्स मे केमिकल्स ओनवेनो अभी बुद्धि बुद्धिमत इतर इहल बुद्धिमतुंगे मे 5-HT सेरोटोनिन सांद्रणे वैडी बुद्धिमतुंगे इतकोट अभी डिप्रेशन मे सांद्रणे बहिन स्ट्रेस डिप्रेशन में सांद्रे भाई भावना करना मेन में 5-HT सेरोटोनिन वैड्यून के लिए दिन एक बुद्धि इंटेलिजेंस वैड्यून भावना करना धर्वांगेम बुद्धि बुद्धि IQ इंटेलिजेंस वैडिकरा भावना की मे पी रिसर्च के लिए बल पुलवा डॉक्टर अभी मिथनाकर साकाच अवसान कर मट अंतिम किया मे लोकमे COVID-19 सा विशाल अरबुद पत्रा तीन සියලුම වෛද්‍ය කර්ම එකතන ලොප් වෙලා ඉන්නවා අසරණ වෙලා ඉන්නවා ප්‍රතිකාරයක් හොයාගන්න බැරුව. එතකොට මේ ක්‍රමවේදය 100%ක්ම අපිට මේ කොයි දැන් අපේ රටෙත් පළවෙනි අධීරියාවට වැඩිය හිතාගන්න බැරි ලොකු පිබිදීමක් කොරෝනා සම්බන්ධයෙන් මේ කාලේ තියෙනවා. මේ ක්‍රමවේදය හරහා අපිට පුළුවන් ද මේකට විසඳුමක් දෙන්න? අනිවාර්යයෙන්ම. දැන් අපි බලන්නකෝ දැන් මේ මේ කොරෝනා COVID-19 වෛරස් එක හැදෙන දැන් සමාරුන්ට එළියට දෙන්නේ නැහැ. සමාරුන්ට හෙම්බිරිස්සක් ඇදලා හොඳ වෙනවා. සමාරු කොටසම අමාරු වෙන්නේ, මාරාන්තික වෙන්නේ. එතකොට මේ තමන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය දුර්වලයිට තමයි මේක අමාරු වෙන්නේ. මේක ඇදලා අමාරු වෙනවා. ඒතර මේ ප්‍රතිශක්ති පද්ධතිය අපිට වැඩි කරගන්න ක්‍රම අපි එක එක ක්‍රම අපි යොදා ගන්න අපි ඖෂධ තියෙනවා මොනවාද ආයුර්වේද අපි ගැන කතා කරනවා. නමුත් මම කියන්නේ නොමිලේම ගන්න පුළුවන් හොඳම එකක් තමයි මේ භාවනා කියන එක. ඉතාම සරලයි. දැන් මේ මෙඩිටේෂන් කියන එක මේ භාවනාවෙන් ප්‍රතිශක්තිය වැඩි කරනවා. මේ ඇත්තම වලොත් ස්ට්‍රෙස් එක තියෙන අයට තමයි මේ ප්‍රතිශක්තිය බහින්නේ. ස්ට්‍රෙස් ആയിගේ ඉමුනිටි බහින් ස්ට්‍රෙස් හොමෝන ආරා. ඒතර ස්ට්‍රෙස් එක මැනේජ් වෙනවා. මේ 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 එන්ඩෝෆින් සාන්ද්‍රණය වැඩි වෙනවා භාවනාවෙන්. මේක මම කියන්නේ නොමිලේ ගන්න පුළුවන් හොඳම බෙහෙත මෙඩිටේෂන්. උන රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ට මේ ගයිඩඩ් මෙඩිටේෂන් දෙන්න පුළුවන් නම් හොඳම බෙහෙතක් ඒක මම දකින්නේ. ඩොක්ටර් හරි. එහෙනම් අවසන් ප්‍රශ්නේ COVID-19 නිසා මේ වෙනකොට රෝහල් ගත කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි COVID-19 වැළඳිලා දන්නේ නැතුව ගෙවල් වල ඉන්න විශාල පිරිසකුත් ඇති මේ වෙනකොට හොයාගෙන ඉන්න යනවා. හැබැයි COVID-AV කියලා බයින් ඉන්න පිරිසකුත් නෙවෙයි හැම කෙනෙකුටම ඔබතුමා මොකක්ද කියන්නේ? මේ හරහා යම් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. ඒක තමයි තමන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය තමන් වැඩි කරගෙන ඉන්නවා නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කොරෝනා නෙවෙයි ඕනම වෛරස් එකකට බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මම කියන්නේ මේ මනසට ආහාර මේකත් මම කියන්න ඕනේ. අපි හැදලා තියෙන්නේ කය සහ මනස කියලා දෙකකින් පැහැදිලිව. එතකොට මේ 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 කයට විතරයි අපි ආහාර දෙන්නේ. තුන් වෙලක් දෙනවා. මේ මනසට ආහාර දෙනවද? මං අහන ප්‍රශ්නේ මනසට ආහාර ඕනේද? මම මේ කට්ටියෙන් අහන්නේ. එතකොට මේ මනස කියන්නේ මේ මේ ආයතනයක් ඉන්ද්‍රියක්. මේ ඇහැ කන වගේ එකක්. ඔව්. අපේ මේ සමහර මනෝව අපේ බටේර මනෝවෛද්‍ය විද්‍යාවේ පාවාවේ මනස පිළිබඳ ඩෙෆිනිෂන් එකක් පිළිබඳ මගේ සතුටක් නැහැ. මනස ඩෙෆිනිෂන් එක බුදුරජාණන් වහන්සේ ලස්සන ඩිෆයින් කරලා තියෙනවා. මනස කියන්නේ ආයතනයක්. මේ හැගන්න වගේ එකක් මනස. මෙන්න මේ මනස කියන ආයතනයට අනිවාර්යයෙන්ම ආහාර ඕනේ. දිනපතා ආහාර ඕනේ. ඒ දිනපතා ආහාර තමයි මෙඩිටේෂන් එක කරන්නේ. අපි 3 විනාඩි 20ක මෙඩිටේෂන් එකක් වුණත් ආනාපානසති භාවනාවක් මනසට ආහාරයක්. දැන් අපි හිතමුකෝ ITA චුන රෝහලේ ඉන්න කෙනෙකුට. එහෙම නැත්නම් නෙවිල් ප්‍රනාන්ද රෝහලේ ඉන්න කෙනෙකුට. දිවුලපිරිය රෝහලේ ඉන්න කෙනෙකුට මේක කරන්න පුළුවන්ද COVID වැළඳුන කෙනෙකුට? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගයිඩඩ් එකක් කරන්න පුළුවන්. මගේ ගයිඩඩ් එකක් මම හදලා තියෙනවා. ලෙඩ්ඩුන්ට මම කියන දේ ඇඳේ හාන්සල වුණත් කරන්න පුළුවන්. හොඳ මේ භාවනාවකට යන්න පුළුවන්. ඇඳේ ඉඳගෙන
ප්‍රතිශක්ති පද්ධති වර්ධනය කරනවා බොහොම ඉක්මනටම ලෙඩ හොඳ කරගෙන ගෙදර යන්න පුළුවන් එහෙම නැති අයටත් මේ වේලපයින් ප්‍රතිශක්තියක් හදා ගන්න පුළුවන් මේ භාවනාවයි මේකේ සිතට මනසට ආහාර දිනපතා දෙන්න ඕන අපි කවුරුත් සමා වෙලා ડોක්ටර් මට කියන්න පුළුවන්ද ඇඳේ රෝහලේ ඇඳේ දැඩි මරණ බියකින් ඉන්න කෙනෙක් කොහොමද මේක ස්ටාර්ට් කරන්නේ පටන් ගන්නෙ කොතනින්ද කියලා පටන් ගන්න තියෙන මගේ ගයිඩඩ් එකක් හදලා දෙනවා මම කියන දේ කරන්න තියෙන්නේ ඇඳේ මම කියන දේ ඇස්පියාගෙන කරන්න තියෙන්නේ මම කියන දේ ප්‍රැක්ටිස් කරාම මේක අපි කියනවා භාවනා අත්තල ගයිඩඩ් මෙඩිටේෂන් මේක තමයි හොඳම ක්‍රමයේ භාවනා විදිහට ඒක තමයි ලොකු කතාවක් අපිට කියන්න නෑ නෑ විනාඩි 20යි දැන්ද දැන් මට චුට්ටක් කියන්න බෑ කොහොමද ආරම්භ කරන්න කියලා හරි ඒක මෙහෙමයි මේ ආරම්භ කරන්න කියන්නේ මේ අපි තියෙන අවදින් කිහිපයක් අපි තුම් ඇඳ ඉඳගෙන ඇස්පියාගෙන පරිසර අවධානයට යොමු කරන ඉස්සල්ලා පරිසරේ හුලං හමනවා පෑන්වල රැට නම් රායෝ කෑ ගන්නවා වාට් වෙන ඕනම සද්ද වාද්‍යයක් පරිසර අවධානය අපි කියන භාවනා පළවෙනි අවධිය ඊට පස්සේ අපිට පුළුවන් මේ ශාරීරික යටිපතුලෙන් දන් උඩට අවධානය යොමු පාට යොමු කරන්න ඒක පුළුවන් තරම් වෙලාවක් කරන්න පුළුවන් ඒක එහෙම කරනවා ඒ පළවෙනි අවධිය දෙවෙනි අවධිය හැටියට අපි භාවනාව කරන හිත හිස් කරනවා අතුල හිස් කරන අවධිය මේ හිස් කරනවා කියන්නේ ස්ට්‍රෙස් එක මැනේජ් කරනවා ප්‍රපංච මර්ධනය කරනවා හිස් කරන අවධිය ඒ හිස් කිරීමේදී අපි කරනවා සිතුවිලි ගණන් කරනවා කීයක් જાති මතක් වෙනවද එකක් වෙනව යනවා තව එකක් වෙනව යනවා සිතුවිලි ගණන් කරනවා ඒ ගණන් කරන්න හොයනකොට හිස් වෙනවා හිස් කරන්නයි කරන්නේ මේ හිස් වෙනකොට තමයි ප්‍රතිශක්තිය එන්නේ අතුල කල්පනා කරන එක නතර කරනකොට තමයි මේ එන්ඩෝෆින්ස් ආව වෙන්නේ කල්පනා කරනකොට ස්ට්‍රෙස් හෝමෝන එන්නේ ඒ කියන්නේ ඒකේ ප්‍රතිශක්තිය බහිනවා කල්පනාව නවත්තනකොට එන්ඩෝෆින්ස් එන ප්‍රතිශක්තිය එනවා කල්පනාව නවත්තන ක්‍රමයක් මේ දෙවෙනි අවධිය කරනවා සිතුවිලි ගණන් කරන්න හොයනකොට එන්නේ නැහැ වැඩිපුරම තක් වෙන අතීතය අනාගතය කියලා බලනකොට එන්නේ නැහැ හිස් වෙනවා තුන්වෙනි එක ස්පියා ගත්තාම රූපෙම ඇවිල්ලා පේනවා මෙතන අතුලින් කතාවක් ඇහෙනවා එහෙම බලනකොටත් එන්නේ නැහැ මේ ක්‍රම තුන යොදාගත්තාම සිතුවිලි පලා ගිහලා හොඳට හිස් වෙලා යනවා මේ හිස් වෙනකොට අන්න එන්ඩෝෆින් ශ්‍රාව වෙනවා ඩඩ දෙරෙන්නේ නැහැ නමුත් ශ්‍රාව වෙනවා ඒ දෙවෙනි අවදි තුන්වෙනි අවදි හුස්මට අවධානය යොමු කරනවා ආනාපාන සතිය එකක් නෑර හුස්මට අවධානය යොමු කරගෙන ඉන්නකොට තව දුරටත් එන්ඩෝෆින් ශ්‍රාව වෙන්න පටන් ගන්නවා පිටුටු දන්තිය මොකද සිතුවිලි ප්‍රපංච නතර වෙලා තියෙන හුස්ම ඉන්නකොට සාමයේ පෙනහැලට හොඳ ව්‍යායාමයක් මේ ඒ ආනාපාන සති භාවනා කරනකොට මේ පෙනහැල හැමතැනම මේ අපි දැන් යනවා මේ අපි කියන මොකක්ද ඒකට ඇල්විලයි ගර්ත ඒ කොනරෙම දක්වාම මේ හොඳට වැඩ කරන මේ ආනාපාන සතිය මේ සෙම අයින් වෙනවා ආනාපාන පිරිසුදු වෙනවා ආනාපාන සති භාවනාවෙන් ඒතර අපි එකක් නැහැ හුස්ම අවධානය ඉන්නකොට ප්‍රතිශක්ති මේ එන්ඩෝෆින්ස් එනවා ප්‍රතිශක්ති වැඩි වෙනවා පෙනහැල පිරිසුදු වෙනවා ඒ අපි මේක හුස්ම එකක් නැහැ හුස්මේ සෑහෙන වෙලාවක් ඉන්න ගණන් කරන ක්‍රමයක් තියෙනවා අපි පළවෙනි හුස්ම ගියා දෙකව දෙක ගියා තුනව ගියා නවයට නවේ නවතලා එක ඉඳන් අට එක ඉඳන් හත එක ඉඳන් හය එක ඉඳන් පහ එක ඉඳන් හතර එක ඉඳන් තුන එක මේක එක දිගටම හුස්ම වාර 45ක් ඒ වගේ සයිකල්ස් ගණනාවක් ගණන් කරන්න එතකොට සාමාන්‍ය විනාඩි 20ක් විතර වට තුනක් ගණන් කරන්න පුළුවන් හුස්ම සෑහෙන ගුණයි වට තුනක් ගණන් කරන්න පුළුවන් නම් මේ සයිකල්ස් සෑහෙන ගුණයි ඒ වගේ අපි තුන් විනාඩි 20 වේවා දෙතුන් හතරක් කරන්න වාට විඳන් හොඳ වෙනවා ඉක්මනට සිව්හෙල ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අර සීනුවත් ක්ලික් කරන්න ඊට පස්සේ අපි දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙනව ගන්න පුළුවන්